নিলামে আমি না, বেতন নিলামে আমি না। দাদা দাদা නිදහස් ලැබුණා. ඒ හන්ද මාවත් නිදහස් කළා. නිදහස නම් ලැබිච්චි. දැන් ඉතින් රට කොයි අතේ ආදෝ ගියන්ට බෑ. සියාතු කවුරුත් හරි රජ කරත් අපිට මේ කළා තමයි. වෙන මොකද වෙනවා? එහෙම කියන්න එපා. අපේ ලොක්කන්ට අපි ගැන කැක්කුමක් නැතුව පරදේශක්කාරයට වඩා සිංහල රජ කාලේ වගේ වැව්වමුණු බැඳලා ඇලවේලි හදලා රට සස්ත්‍රීක කරයි මා හිතේ. බුදුන්ටත් රහතුන්ටත් පෙර කරපු කර්ම පරිසම් දුන්නා. ඒකේ අපි වගේ පුතග්ජනන්ට මොනවා නොයේද සිවාතු? එහෙ කියන්න සිනසුරු ඒ රාෂ්ට්‍රකේ ලබාලා විෂ්ණු දෙයියොත් බටකොල කෑවලු. එහෙනම් වෙද නිලමේ අපි ගොහින් එන්නම් වෙද නිලමේ. එහෙනම් සුවපත් වේවා. නැති විදිහේ බල මොනවා කරාද බින්දු? බලපන් බලපන් අර බෙහෙතරෝ දිහා තලකොල වැවිලා වල් බිහි වෙලා මං දැක්ක වෙදකද හොඳ ටෝම ජනාවයි කියලා ගානයි තිබුණදේ තිබුණ දැන නැ මන් නැතිදාක මේ වෙදකමත් ඉවරයි. පුරාණ ඉවිසිවරුන්ගේ ලැබෙන මේ වටිනා ශාස්ත්‍රය රැකගන්න උඹට උමනාවක් නැද්ද බින්දු? කුඩා කාලේ මම්මගේ සහෝදරයෙක්ගෙන් උඹව ඉල්ලගෙන ඇවිල්ලා හදාගත්තේ මයේම දරුවෙක් හැටියට. අපේ පරම්පරාවේ වටිනා ශිල්ප ශාස්ත්‍රය රකින්න ඉන්නේ උඹ. මට පේනවා උඹ බොහොම නොසන්සු බොහොම නොසන්සු. බලපන් බලපන් මේ මූණ හරියට ඉරිදි බලෙන් නැති කරගත්තේ තවුසෙක්ගේ වගේ හැංගීම් බරයි. කොඹට පුරුදු කරපු බණ භාවනා කොඹේ කැපවීම කවුරුත් කරන්නා වගේ ඔබ මිරිංගුව පස්සේ යන ගානයි. ඔව් නැවතියා. අනුන්ගෙන් ජීවිතේ කැප කරන්න බැයි නම් මේ උතුම් වැඩේ කරන්න බෑ බින්දු. ගහලා බැනලා හරි උඹ උඹේ හිත මට්ටු කරගන්න. පත්මගුරු සෙල්ලොංගයි විඩිකාම පේයොංගේ
ගිනි කමල පෑයුන් නැර්ත පන්දම ඕඩි වාරුන් රාජගුරු ආව රාජකන්ද ස්වාමි වාවා ආරච්චි මහත්තයෝ ඇවිත් යන්න ගත්තා. මහත්තයෝ හිරගෙදර ඉඳද්දී සිදාදී උංගෙන් ඉගෙනගෙන වෙන්ට ඇති. හිරගෙදර තැපලා හරි ඉගෙන ගන්න දේවල් සිදාදී තියෙනවා ආරච්චි මහත්තයෝ. බොහොම හිරිහැර වෙන්ට ඇති. මං කියන්නේ මේ දුක් කරදර එහෙම විඳින්න සිද්ධ වෙන්න මේ පළාත් වල ජීවත් වෙච්ච අපට ඉරගේ මොන දුකක්ද ආරච්චි මහත්තයෝ. මං අහලා තියෙනවා ඔය හිරගෙදර ජේලර්ලා බොහොම රෙස්පොට් කියනවා. ඔව් ඉතින් ආරච්චි මහත්තයලා කියෝ බොහොම රෙස්පොට් තමයි. බාහිර සමාදෙන්ට ගලා මාත් රපෝට් කරලා යවුවා. බාගිට දන්නේ නැතුව ඇති. ආණ්ඩු කරුණාංශ මට ඒ වගක් කිව්වේ නෑනේ. ඔනෝ ආණ්ඩුකාරුණාස උඹට හම්බුණාද? උතුම් ආණ්ඩුකාර උත්තමියෝ ගමේ ගොඩි ආරච්චිල වගේ අපිව බැහැ දකින්නේ නෝද ආරච්චි මහත්තයෝ. වෙදරාල. උඹ ඉස්සර වෙදරාල නෙමෙයි. හත්තට මාසයක් ක්‍රියේ ලැග්ගාම මොන රාලද වෙනස් නොවෙන්නේ? මිනි මරුවෝ පල්හුරු එකනේ ආශ්‍රය කෙරුවි. මම මෙයාවේ උඹත් එක්ක සතුට සාමිච්චි කතා කරන්න නෙමෙයි. බොහොම වැදගත් ආණ්ඩුවේ රාජකාරියකට. එහෙමයි එහෙමයි. ඔව් ආරච්චි ගොල්ලෝ එහෙම නේ. එන්න ගෙට කොට උනා නා. වෙදරාල දන්නවද දැන් මේ පළාතේ මැලේරියාව සංකතේ බොහොම බහුලයි. එහෙමයි. එච්චර විතරක් නෙවෙයි. ඔය තව තවත් බෝ වෙන ලෙඩ රෝග බොහොම බහුලයි. එහෙනම් ආණ්ඩුව තීරණය කරලා තියෙනවා මේ පළාතේ ඉංග්‍රීසි ඉස්පිරිතාලයක් හදන්න. අතිසාරට අමුල ගහලා පිටිමහන්න බෑ ආරච්චිලා. කනිච්ච වැව්වමු. ජරා වාස වෙච්ච බින් අගල්. කෑම හිගකම්. මේව තමයි මේ වසංගතයට හේතු. මේවට පිරියම් කරන්නේ නැතුව ඉස්පිරිතාල හදලා විතරක් පිරිමහන්න බෑ ලෙඩ දුක්වලට. මම ඔබේ පැලෑන් ගිරණට ආවේ නෑ වෙදරාල. ආණ්ඩුවේ බොහොම උගත් නිලධාරි මහතුරු ඉන්නවා පැලෑන් අඳින්න. එහෙමයි එහෙමයි. උන්නැහැලා ඉන්නේ බොහොම සපකුටුවලනේ. එහෙම නැත්නම් උඹ වාගේ කොළඹ කොට උඩ ලඟින්දද? ඉස්පිරිතාල හදන්නේ මෙතන. මෙතන? ඔව් මෙතන. ආණ්ඩුවේ නිලධාරියෙක් තීරණය කරලා තියෙන්නේ මේ වසමේ ඉස්පිරිතාලයක් හදන්න හොඳම තැන මෙතන කියලා රපෝරුත් වෙලා තියෙනවා. මෙතන? මෙතන අර මේ ආයේ වෙනත් තැනක් ඇත්තම නැද්ද ආරච්චිලා? ඇත්තම නැද්ද? එහෙම තමයි උන්නහෙලා කියන්නේ. ආරච්චි මහත්තයෝ 1818 ඒ කියන්නේ දැනට අවුරුදු 130කට විතර ඉස්සර මේක අමු ඝන කැලෑව. ඉංග්‍රීසි කාර්යය ඌව වෙලස්ස විනාශ කරන වෙලාවේ මගේ මුත්තා එයාගේ අමු දරුණුත් කැටුව පහලට ඇවිල්ලා පැලටෝ ගත්තේ මෙතන. ඒ ආපු ධර්මනුකූල පරම්පරාවල් තමයි මේ ආවට පදිංචි වෙලා ඉන්නේ. මගේ අප්පච්චි මුත්ත වගේම කලේ වෙදකම. මං කරන්නේ තේ ටිකම තමයි. මේ පරිසරයෙන් නිකම්ම හැදුණ නෙමේ ආරච්චි. පරම්පරා 3-4ක් එක හැදුවා. මත්තටත් ඒක එහෙමමයි.
මත්තරත් ඒක එහෙම වෙන්න ඕන නෑ වැදරාල. ඉංග්‍රීසි වැදගම බොහොම දියුණුයි. මම ඔබට වෙන දෙනකින් ඉඩම් කොටසක් අරන් දෙන්නම්. යන්ට වේ එතෙන්ට. මේක මහා අයුක්තියක් ආරච්චිලා. මේක මහා අයුක්තියක්. මේවා ජීවත් වෙන දුක දුප්පත් මිනිස්සුන් කටින විනයක්. ගමේ මිනිස්සුන්ගේ යහපතට කරන වැඩක් මේක. යම් කිසි කෙනෙක් මේ වැඩේට විරුද්ධ වෙනවද? ඒ විරුද්ධ වෙන්නේ ගමේ මිනිස්සුන්ගේ යහපතට. වෙදරාල, උඹ මෙතන හිටියා කියලා උඹට පුළුවන් ද මැලේරියාවට වෙදකම් කරන්න? ගම්මු ඔක්කොම මේ වැඩේට කැමති. උඹ මේකට විරුද්ධ වුණොත් ගම්මු හිතයි උඹ උන්ගේ හතුරෙක් කියලා. එච්චරයි ඔන්න. අපච්චි මොකද කරබාගෙන ඉන්නේ? කියන්න අපිට මේක අත්හැරලා දාලා යන්න බෑ කියලා. කියන්න අපච්චි කියන්න. කරබාගෙන හිටපන්. ආරච්චිලා කියන්නේ ඇහි මනුස්සයන්ට යහපතක් වෙනව නම් ඇයි මම ඒකට විරුද්ධ වෙන්නේ? අපිට වෙනත් තැනකට ගිහිලා ජීවත් වෙන බැරි කමක් නැහැ. කොයි දීපංකරයක ගියත් අපි ජීවත් වෙන්න ඕන මනසින් ඉන්නේ සවකනේ.
නපුරන්ට දක්ෂට කළ අම්මකි දෙයු ම නපුරන්ට දෂ්ට කළා මංගේ නාහිතක් හිතන්ට එපා නගන්න නගන්න බඹසත්ත තුන්නෙත ගනි ඔතුමාගේ වරදක ඇතිමුත් ගෙන කවිරාගේ වරදක ඇතිමුත් හරිනු මෙමාගේ උපතක් දන්වමි මේ කළු යකාගේ ඡායාවක් කළා ලෙඩ කළ යකුනි කපා යහට වරේ සත දොල්ල පිට විනිය අපා නයා ලෙසට වෛරය බඳ ඉන්න එපා මායා කෝවිල්ලට පල යන යතුනි තපා ආමන්ඩි ඔබ දැනගෙන හිටියද හිට මිනි මරුපිටි නෑ මාමන්ඩි නෑ නෑ ආන් කවර්ෂයක් අද දැනගත්තේ නේ. ඉච්ච මිනිමරුවේ මගේ මේ සර්පයලාව. මේ සර්පයට මගේ හිතේ මුල්ක පොඩි ලෙන්ගතු කමක් තුණා. මාමන්ඩි. ඔබට තේරෙන්නේ නැහැ බින්දු. ඉච්ච පාවිච්චි කරේ මම බොහොම ආදරෙන් ඇතිදල කරපු මේ සර්පයාගේ විස. මාමන්ඩි. ඔබට තේරෙන්නේ නැහැ බින්දු මම මේ සර්පයාට ඔහුගේ නියම තැන හොයාගෙන යන්න ඉඩ දෙනවා මං ඌව කැලිට පිටත් කරලා යවනවා එතකොට මගේ හිත සැහැල්ලුයි බින්දු වරෙන් මාත් එක ගමනක් යන්න මාමන්ඩි මේ වනාන්තරයේ උඹ නොදුටු තැන් තවත් බොහොම තියෙනවා. ඒව පෙන්වන්නත් එක තමයි මං උඹව කැටුවේ යන්න තලන්නේ. කොහෙද යන්න තලන්නේ? නැන්දම්මට කියලා එන්න. එපා. කාටවත් කියකේ ඉන්න ඕන කමක් නැහැ. මම මේ ගැන කාටවත් කියන්නෙත් නැහැ. පරමාද වෙන්න උනොත් මේ හොඳ ගමනේ යන්න බැරි වෙන්නත් පුළුවන්. ආපහු එන්න පරමාදුන්න තරොන්දල කලබල වෙයි. බය වෙයි. ඒකයි මං කියලා එන්න තැන්නේ. පරි මාත් එක්ක. ආපහු එන්න වෙන බව. දැම්ම කොහොම කියන්නේ? බල්පම් බින්දු පල්ලෙය. මහා යෝධිය වගේ පෙන්ව මිනිස්සු. කුරා කූඹිය වගේ පෙනෙන්නේ. මහා අනර්ග වස්තු වගේ පෙරුණ ගොඩ මඩ ඉඩකඩම් බොල් පොළවේ දූවිලි ගාන. කො කුලවත්. කො ජාති වංශකාරයෝ. කො සත්තු. ඔක්කොම හිස් ආකාශයට අවුවට වැස්සට යට වෙච්ච එනා නිම්බයල තිගැස්සුන. දූවිලට තන්ත මායාල් විතරයි බින්දු. කෝ ඇහුණු ഘോഷාව කොලහල ප්‍රීති ഘോഷා මුකුත් නැහැ එහෙන එකම සද්ද තමයි සුලංගි සද්දේ මම මෙතන නවතිනවා බින්දු මං ආදරෙන් රැකගත්ත බොහෝම දේවල් අත්හරින්න මං හිතාගත්තා මං ආදරෙන් රැකගත්තු සර්පයව මං මුදා හැරියා මට තවත් උතර ජීවත් වෙන්න බෑ බින්දු මම උත්සාහ කරනවා මගේ හිත උසස් තත්ත්වයකට ගේන්න දැනටමත් මගේ හිත සැහැල්ලු හිත රූප තාරං තරං විචිත්ත නයදං තිත ධම්ම දේහං දේහං වරක් විත බවක ත්‍රයනෙය ලෝකං ලෝකං යුතං
ginavaran sirasa namami samma sambuddha ñānena samma sambuddha desana samma sambuddha lokasmin samma sambuddhate namo brahmenda madima kilang bhuvane subhutang mohandakar bhajitang bravabhar harang.